අපි දන්නවා අද දවසේදී විශේෂයෙන්ම පොලිස් මුලස්ථානයට ඇවිල්ලා පැමිණිල්ලක් ගොනු කරන්න හේතු වුණේම පහුගිය කාලේ දින 167ක් තිස්සේ අපි වත්තරංගුවට පත් කරගෙන පොලිසිය වගේම ආණ්ඩුව විශාල මර්ධනීය මැදිහත්වීම් ප්‍රමාණයක් කරා. එතකොට අත්තරංගුවට ගත්ත මොහොතේ ඉඳලා අනීතික ක්‍රියා තමයි නිදහස් කරන මොහොත දක්වාම අරගෙන ගියේ. ඒතර එක වෙලාවකදී අපි ප්‍රශ්න කරන්න කියලා කොහෙටවත් අදාළ නැති අත්තරංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියෙන් නම් ඒ පොලිසියට අදාළවත් නැති කොහෙවත් තියෙන ගඟක් අස්සේ එහෙම නැත්නම් නවගමුව දේවාලය පැත්තේ එහෙම කියන කොහේ හරි පාළුතනකට අරන් ගිහිල්ලා විවිධ දේවල් අඩත් ඒට්ටම් කරා. ඒතර එතනින් එහාට ගිහිල්ලා අපි දැක්කා දැන් එක පැත්තකින් එහෙම කරන ගමන් පොලිස් නිලධාරීන් මරණවා කියලා තර්ජනය කරපු අවස්ථා තිබුණා සමහර තැන්වලට අරන් ගිහිල්ලා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාශයේදී විමර්ශන කරද්දී නිලධාරීන් බරපතල මැදිහත්වීම් කරා. ඒ වගේම පොලිසියේ දේශබන්ධු තෙන්නකෝන්ලට තිරාන්නලස්ලට හිතවත් හෙංචයිය පාවිච්චි කළා, කුක්ව පාවිච්චි කළා, බොරු සාක්ෂි නිර්මාණය කරා. ඒතර මේ සියල්ල එක තමයි දවස් 167කට ආසන්න කාලයක් අත්අඩංගුවට අරගෙන කිසිම සාක්ෂියක් නැතුව බොරු සාක්ෂි නිර්මාණය කරලා පොලිසිය වගේම ආණ්ඩුව අපිව මර්ධනය කරන්න දාලා මැදිහත්වීම බුනේ. ඒතර ඒකට අදාළව අද දවසේදී නිශ්චිත පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට අදාළ පැමිණිල්ලක් අපි පොලිස් වෙතට ඉදිරිපත් කරා. විශේෂයෙන්ම පෑලියගොඩ පොලිස් ස්ථානයේ ඒස්.පී. මහින්ද විරෝලාරච්චි, ඒ වගේම ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂක එස්.එස්.පී. ප්‍රසන්න අල්විස්, ඒ වගේම මෙතනින් එහාට ගිහලා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ ඒස්.පී. රත්නායක, ඒ වගේම මෙතනින් එහාට ගිහලා බොරු සාක්ෂි දුන්න අජන්ත රොඩ්‍රිගෝ ඒස්.පී. ඒතර මෙන්න මේ කියන නිලධාරීන්ට විරුද්ධව අද දවසේදී පොලිස්පතිට අද අපි පැමිණිල්ලක් ගොනු කරා. ඒතර අපි දන්නවා අපිව විවිධ දේවල් කරන්න පොලිසිය පහුගිය කාලේ මැදිහත් වුණු විදිය දන්නවා. හැබැයි එහෙම දැනගෙන්නත් අපි අද දවසේදී පැමිණිලි ඉදිරිපත් කරා. ඊටාම මෙරටේ නීතියට අනුව පැමිණිලි ඉදිරිපත් කරා. අපි බලන් ඉන්නවා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම කොහොමද කියලා. ඒතර පහුගිය කාලෙදී ඇත්තට අත්අඩංගුවට ගන්න ඕනේ මේ රටේ ජනතාවගේ දේපල කොල්ල කාපු, සල්ලි ටික හොරා කාපු, තක්කඩි ඔක්කොම ටික නිදහස් කරන්න ඕන අදාළ මැදිහත් වීම නීතිපති දෙපාර්තමේන්තුව හරි ලස්සනට කරා. බැසිල් රාජපක්ෂ දිව නැගුම නඩුවලින් නිදහස් කරන්න සාක්ෂි අයින් කරා. ඒ වගේම සාක්ෂි නැහැ කියලා කිව්වේ, නඩු පවත්වගෙන යන කරුණු නැහැ කියලා කිව්වේ. අපි දැක්කා වසන්ත කරන්නාගොල්ල ඝාතන චෝදනා තියෙන වසන්ත කරන්නාගොල්ලව නිදහස් කරපු විදිය නීතිපති දෙපාර්තමේන්තුව කොහොමද කරේ කියලා අපි දැක්කා. ඒ වගේම පිල්ලයන්ලා කරුණාම්මාන්ලා නීතිපති දෙපාර්තමේන්තුව රැකපු විදිය අපි දැක්කා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ලිබරල් අර්ථයෙන් ගත්තා නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ පොලිසිය කියන ඔක්කොම කරන් ඉන්න එක නෙමෙයි, ආණ්ඩුව කියන එක කරන් ඉන්න එක නෙමෙයි, නීතිපති දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න. හැබැයි පහුගිය කාලේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුව කරේ ආණ්ඩුව හුරතල් කරන තීරණ ප්‍රමාණය ගත් එක. ඒ නිසා අපි ඊටාම වගකීමෙන් කියනවා මේ පහුගිය කාලය තුළ මර්ධනය ගෙන රටේ ජනතාව මහපාට ගේන එක මහපාට එන එක නවත්තන්න තමයි ආණ්ඩුවේ සැලසුම තිබුණේ. ඕන දැන් අපි අත්තරංගුවට අරගෙන එළියට ආවට පස්සේ අපිට වුණු ප්‍රශ්න ප්‍රමාණය කිව්වා. අද දවසේදී පොලිස්පතිට පැමිණිල්ලක් ලිඛිතව බාර දීලා තියෙනවා. දැන් අපි බලමු පොලිසිය මේකට අදාළව කොහොමද මැදිහත් වෙන්නේ. අපිට බොරු සාක්ෂි නිර්මාණය කරන්න උනන්දුව තිබුණු ආණ්ඩුව කොහොමද මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ කියලා අපි බලමු. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව බරපතල අල්බුදේක ඉන්නේ, බරපතල ජීවත් වීමේ අයිතිය පවා අහෝසි වෙලා තියෙන්නේ. එහෙම තත්වයක් ඇතුලේ ජනතාවට තියෙන මාවත තමයි, ජනතාවගේ අයිතීන් දිනා ගන්න තියෙන මාවත තමයි සංවිධානය වීම. ඒතර සංවිධානය වෙන එක නතර කරන් ආණ්ඩුව විවිධ තක්කඩි වැඩ කරනවා නම්, පොලිසිය ඉස්සරහට දාගෙන මේ රටේ ජනතාව බය කරන් හදනවා නම්, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් ආණ්ඩුවේ ඔඩොක්කුවේ හුරතල් වෙන්න හදනවා නම් අපි කියනවා අපි ඒකට ලෑස්ති නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අපි සංවිධානාත්මකව ඉදිරියේදී මැදිහත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ අපි ගොනු කරු පැමිණි වලට අදාළව ඉදිරි මැදිහත් වීම පොලිසිය පැත්තෙන්, ආණ්ඩුව පැත්තෙන්, ඒ වගේම අපි විහිර කරන්න මැදිහත් වුණු මහජන ආරක්ෂක ඇමති තිරාන්නලස්ගේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එක කුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි එව්වේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.